ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සේවය පිණිස නීතිඥ මදුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරුන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුට දන්වන කැමැත්තෙමි. ගරු නසීර් අහමඩ් මැතිතුමා, ගරු අරවින්ද කුමාර් මැතිතුමා, නීතිඥ අනුරපීර් දර්ශන යාපා මැතිතුමා, ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මැතිතුමා, ගරු මොහොමඩ් මුසාමිල් මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු වරුණ ලියනගේ මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිනි, ගරු ලලිත් වර්ණකුමාර මහතා. පෝර පිළිබඳව ගත්ත ඉතාමත්ම අමනෝජ්‍ය ක්‍රියාදාමය තුළ තේ නිෂ්පාදනයේ 60%ක අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. මේ අමනෝජ්‍ය පෝර ප්‍රතිපත්තියට පෙර කිලෝග්‍රෑමයක පෝර මිටියක් තිබුණේ 1500. දැන් ඒක තේ ගොවියාට 50 මිටිය 15500 දක්වා වැඩි වෙලා තිබෙනවා. මී ගොවියාට 50 මිටිය ලබා දෙනවා කියලා කියනවා 10000ට එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් තේ ගොවියකින් අය කරනවා 15500. මේකත් අසාධාරණයි. මේ රසායනික පෝර තහනම් කිරීමෙන් පසුව නැවත ගෙන්වීමේදී ලෝක වෙළඳපොළේ යූරියා මිල ඉහළ ගිහිලා තිබෙන නිසා රුපියල් 15000ක් පමණ මුදලකට තමයි මේ පොහොර ලබා දීමට හැකියාව ලබා දීලා තියෙන්නේ. මේ පොහොර තහනම හරහා තේ කර්මාන්තයේ ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා. මේ කරුණ පිළිබඳව අපි සටන් කළා. හැබැයි මේක ප්‍රසිද්ධියම අපි කියන්න ගියේ නැත්තේ මේකෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයේ බිඳ වැටෙන නිසා. ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට 60%ක පළදාවේ අඩුවීමක් සිදු වෙලා නැහැ. ගරු කතානායකතුමනි, වතුකම් කරුවන්ටත් මූලික වැටුප රුපියල් 1000ක් බවට පරිවර්තනය කරන්න කටයුතු කළේ අපේ රජය රුපියල් 1000ක මුදල් දැන් ලබා දෙනවා. හැබැයි ඉදිරියට තවත් පඩිය වැඩි වෙන්න අවශ්‍යයි. ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 1.3යි අපනා ආදායම මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වන විට අපි ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් උපයගෙන තිබෙනවා. අපේ පුරෝකථනය අනුව ඩොලර් බිලියන 1.2ක් මේ වසරදීත් ඒවට ලබන්න පුළුවන් වෙයි. කොරෝනා මැද්දේ අපි එක තේ කර්මාන්තශාලාවකත් වැහුවේ නැහැ. අපි ඒවට තෙල් ටික දුන්නා, විදුලි බලය නැති වෙලා විදුලි බලය ලබා දෙන්න කටයුතු කරා. කොරෝනා කාලේ ඒවට ඉන්ජෙක්ෂන් ගහන්න මුලින්ම කර්මාන්තකරුවන්ට අවසර ලැබලා දුන්නා. එක කර්මාන්තශාලාවකත් එක දවසක් වහලා දීුවේ නැහැ. මේ අවුරුද්දේ අපිට අඩු ගානේ ඩොලර් බිලියන 3.5ක් 4.4 මුදලකට යන්න පුළුවන් වෙයි. ඒක යම් කිසි විදිහට අඩු නොත් අඩු වෙන්නේ මේ අපේ වැරද්දක් නිසා නෙවෙයි. ඒක අඩු වෙන්නේ ලෝක වෙළඳපොලේ තියෙන තත්ත්වයන් සහ රටේ ලෝකයේ තියෙන ආර්ථික අපගමනේ එහෙම නැත්නම් රිසෙෂන් නිසා කියන කාරණේ සඳහන් කරනවා. ඔබතුමා නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මාතර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තයට සිදු වෙලා තිබෙන දේ මම ඔබතුමාටම කියනවා. කැඩපතක් ඉදිරි පිට ගිහිල්ලා මොකද ඇමතිතුමාගෙන් අහලා වැඩ නැහැ. මොකද හැමදේම හොඳයිනේ. වතුකම් කරුවන්ට 1000 හම් වෙනවා. හැබැයි කොන්දේසි ගණනාවක් එක්ක තමයි ඒ 1000 හම් වෙන්නේ. මම දන්නේ නැහැ මේවා කියලා වසරයක් යනගෙන තේ කර්මාන්ත කරුවන් සහ පාර්ශ්ව කරුවන් අතරට කුඩා තේ වතු හිමියන් අතරට යන්න පුළුවන්. අද තේ ෆැක්ටරිස් වැහිලා. කොහොමද වැහිලා නැහැ කියන්නේ? සම්පූර්ණයෙන්ම අනාථ භාවයට පත් වෙලා කැඩපතක් ඉදිරි පිට ගිහිලා අහන්න ඇත්තටම තේ කර්මාන්තේ කඩා වැටලද නැද්ද කියන කාරණා. ගිය අවුරුද්දේ ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 299යි. මේ අවුරුද්දේ සැප්තැම්බර් අවසන් වන විට මේ රටේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 192යි. මේ දත්ත ගන්නේ ලංකාවේ තේ වෙන්දේසියෙන්. මේ රමේෂ් පතිරන්ට ඕනේ නෙවෙයි මේ කියන්නේ. අඩුවීමක් තියෙනවා. ඒක 10යි 15 අතර අඩුවීමක් වෙනවා. ඒක පොහොර නිසා වෙන්නේ. ඒකට විරුද්ධ වුණා. ඒකට මුලින්ම විරුද්ධුනේ කැබිනට් මණ්ඩලයේදී රමේෂ් පතිරණ වෙන කවුරුවත් නෙමෙයි. වැබිලි කර්මාන්තයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම මුදල ලැබුණේ ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 3.8යි. ඒක බොරු නම් මං හෙට ඇමතිකමෙන් අස්වනවා. ඔබතුමා මට කියන්න මං හෙට ඇමතිකමෙන් අස්වනවා. ඔබතුමාට තරහ ගන්න කාරණයක් නෙමෙයි. ඔබතුමාගේ උනන්දුව පිළිබඳව අපි සතුට වෙන හැබැයි කරු ඇමතිතුමා මේ මිල වැඩි වීම වෙන්නේ අස්වැන්න අඩු නිසා. අස්වැන්න වැඩි නම් අස්වැන්න වැඩි වෙන තරමට මේ දේ එන්න පුළුවන්. හැබැයි දේ අඩු ප්‍රමාණයක්. පෞගේ අවුරුදු සාපේක්ෂව බැලුවම විශාල අඩුවක් තියෙනවා. මිල වැඩි වීම වෙන්නේ කරුණු දෙක තුනක් නිසා. එකක් නිෂ්පාදනය අඩු වීම. ඔබතුමාගේ පිළිගන්නවා. අනිත් කාරණේ තමයි වහලා තිබිච්ච ලෝකයේ වෙළඳපොළවල් විවෘත වෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථික අර්බුදයක් පැවතියා. ඒ අර්බුදය හමාර නෑ. ලෝක ආර්ථිකය අද පසුබැහැමකට පත්වී බොහොම මන්දශීලී හිමින් යන ගමනකට පරිවර්තනය වී තිබෙන බවත් 2023 එසේ සිදු වෙන බවත් ප්‍රකාශයට පත්වී පිළිගෙන හමාරයි. අපේ ඉන්ධන අර්බුදය, මේ ඉන්ධන අර්බුදය ඉවර වෙන්නේ නෑ. ඇති නැති පරතරය අඩුකර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂාවන් ඇති කිරීමට අවශ්‍ය කටයුතු වෙන් කළා තිබෙනවා. ගවර්න්මන්ට් ප්‍රොපෝසල්ස් 43,000 million expenditure for social safety net program. In addition, 250 million allocated to strengthening of the elders, disabled, low-income workers as household entrepreneurs. Sri Lanka has been facing this crisis during the past 3 years. ඒ නිසා මේ අයවැලේකනේ කිසිවක් නැහැ කියලා ඔබ කිසිවකට කියන්න බෑ. ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තියේ යම් ගැටලු ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි ආදායමක් උපයා ගැනීමේ
අවශ්‍යතාවය අපි දෙපාර්ශවයෙන් පිළිගන්න. රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තමයි වැඩිම වියදම අත්මෙන්තුලි 124ක් වෙන් කරලා තිබෙනවා. මේන් විශාල කොටසක් තිබෙන්නේ විශ්‍රාමිකයන් සඳහා. තවත් විශාල කොටසක් තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා. ඒ නිසා අය නැතිව වැයක් ගිනියන්නට පුළුවන් කමක නොමැති බව මේ බදු යෝජනා කර තිබෙනවා. කිසිවකු කැමති වෙන්නේ නැහැ බදු වලට. නමුත් බදු අවශ්‍ය වෙනවා රාජ්‍යයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය හරහා රාජ්‍යයේ ඉදිරි සංවර්ධනය සඳහා ඒ වගේම එදිනදා සේවාවල් පවත්වාගෙන යාමට. විශේෂයෙන් සඳහන් කරන්න කැමති මගේ මිත්‍ර හර්ෂශීල මැතිතුමා ඔහොම හඬ නගලා ශබ්ද නගලා පාර්ලිමේන්තු විසුරවන්න කියලා. පාර්ලිමේන්තු විසුරවන්න එක්සත් ජනපද ඇමරිකාව වගේ ඡන්දේ තියන්න කියලා. There is no constitutional provision in our constitution to have a midterm election. මොකද මේ කතන්දරෙන් රටක් නොමග යවනු කනගාටු. There are the youth here. They'll read the US constitution when they get back to school. මෙහෙම තියනවද? නෑ.